හා ඕලේ විභාග ඉවරයි. ඊට පස්සේ කොහමද පොලිසියට ගියේ සිද්ධිය? ඔව් 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 කවුද ආවේ ජනිත්? ඔව් ඔව් සල්ලි කීයක් දෙන්නම් කියලාද? ලක්ෂ 10ක් දෙන්නම්. හා ඊට පස්සේ ඒ පුද්ගලයා මෙයාගේ යාළුවා හෙළවදින් කියන එකේ නාව ඔක්කොම රෙකෝඩින් කරගෙන ඔව් ජාවරට ගහන්න හදලා. ඔව් ගහන්න හදලා ඊට පස්සේ ජාවරට ඒ පීස් එක තියෙනවද? ඒ පීස් එක තියෙනවා. ඒ ගෙනවද? ගෙනව. පොඩ දෙන්න මන්. ඊට පස්සේ ධර්ම මේ ජාවර අර හෙළවදින් කියන එකේ නා ජාවර කොම්මාරි හෙළ කරගෙන වන්වන්නයි ගාලා පොලිසිය ගෙනවලා. හා හා බලෙන් බාර දීලා. ඔව් මේක ප්ලේ කර ගන්න පුළුවන් නේද මල්ලි? යන්න සර්. ඔව් ඊට පස්සේ මේක මොකේ මොනවද තියෙන්නේ? මොකේ තියෙන්නේ? ඔකේ ඒ දැවඩ කියන විදිහට. වොයිස් එක ඉදලා තියෙන රූපෙත් තියෙනවද? හා හා හා. ඒකට සර් මෙයාගෙන් කවුද ගත්තේ? ජාගොඩ. ජාගොඩ කියන්නේ කවුද? එයාගේ සෙක්‍රටරි. ඒ කියන්නේ මේ පුසු කුමාරගේ සෙක්‍රටරි පලසා මැද. එයා කවද්ද ගෙදර ආවේ? නාම විහාරද ආවා සර්. ඉදා දැන් 23 සිද්ධිය වුණා. 24 උදේ ආවා. දුව ඔයත් දුන්නද මේ දිනු පෙස්සමක් අසක් කළාද? ඇයි ඔය අසක් කළේ දුව? අපිට පුතේ මේ අපිට ඔනේ අපිට කියන්නේ බලගිනීමක් කරාගෙන අපිට ගුව මේ ඔබ එයාට ගමනක් කරනවා දරුවගේ තනාතර කරලක් කරනවා කියලා නිකන් බය කරලා එහෙමද කරලු සර්. මේක ගෙනා සෙක්‍රටරිද? ඔව් සෙක්‍රටරි අපි අරන් ගිහලා මේ කොහටද ගෙනිච්චේ? ලෝයර් කාට අරන් ගිහලා මම බද්දම හිටියේ ලෝයර්. ලෝයර් කාට අරගෙන ගිහලා අස්සම් කරේ මකට ගිහින්. ඒකට තමයි ඔය අදහස් දීලා ෆෝන් කරලා අපිට අස්සම් කරලා අපිට ගිහින්. තවද මාහට කිසිදු අතවරයක් ඔහුගේ සිදු නොවූ අතර මගේ දෙමාපියන්ගේ මැදිහත් වීම මත මේකී පැමිණිල්ල සිදු කර සිදු කළ බවද ප්‍රකාශ කිරීම. ඒ වාද අස්සම් කළේ මේ. මේ වාගේකද නංගි? දුව. ආ බල පොලිසියම වාරගත්ත නැහැ. පොලිසියෙන් කෝල් එක වාරගත්තත් හිර යන්න වේගුව මේ අවුරුදු ගමාරකට ඉරියවන්න නැහැ නේද? හොඳ මෙහෙම දෙයක් උන් නැත්නම් ඇයි මෙහෙම එකක් ගන්නෙ? මේ දෙක ඉතර තියෙන මේ ඔරිජිනල් එකද? දෙකයි දෙකයි දෙකක්. කවුරු කොයි? මගේ වයි දුවයි ඉතරයි. මගේ නෑ. මගේ නෝන කියන මේ. ආ ආ මේ දුවගේ. ආ දුවට කවුද කිව්වේ දුව? මේ ඇයි දුව අසං කළේ මේ? ලෝය කවුද ලෝයගේ නම දන්නවද? ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ගෙදරට ඇවිල්ලා වාහනයක දාගෙන ගියාද? අපිට එන්න කියලා මකට ගෙස්ට් එකේ ගෙස්ට් එකක් තියෙනවා ලැබලා ලැබුණට එතෙන් දෙන්න කියලා අපි එක්කගෙන ගියා. මේ ගෙස්ට් එකට කවුද ගියේ? ඔය කට්ටියම ගියා. මට දැන් පොලිසියෙන් එන්න කියත් මම එතෙන් ගිහිල්ලා පස්සේ අර පොලිසියනවා ගිහිනවා මම කිව්වේ නීති ප්‍රදේශ ගන්න ගියා. හා 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 හා. පොලිසියෙන් මට අර වෑන් එකක් මම කිව්වා නීති ප්‍රදේශ වලට නෑ. නමුත් මේ කට්ටියට වෛද්‍ය වාර්තාව බොරු කරන්නත් බෑ. මුල් පැමිණිල්ල බොරු කරන්නත් බෑ. මුල් පැමිණිල්ල දුව කලේ පොලිසියට නේද? ඒකේදී වා මුළු විස්තරය කිව්වද? කාටද කිව්වේ? එතන හිටියේ මේ ගෑනු පොලිස් නෝනාට කිව්වද? එයාගේ නම මතකද නැහැ. නම මතක නැහැ. එයා කරුණාවයිද? එයා බලපෑම් කළේ නැහැ. එයාට ඔයා මුළු සිද්ධියම කිව්වද? ඇතුළට ගිහලා උන දේ සේරම කිව්වා. ඒක වෙනස් කරන්න බෑ. ඒක අසං කළා. පිටු කීයක් වගේ තිබුණාද? ඔයා අඬුවා කියලා කිව්වද? අඬලා කිව්වයි කියලා කිව්වා. ඇත්තද? එතන මට මේ වේද ගිය ඔයා මුල් පැමිණිල්ල කළාද හරියට? ආ ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණයට ගියේ දාමද? ඒ කියන්නේ සිද්ධිය උනේ කවද්ද? සිද්ධි 22 23 උනේ. වෛද්‍ය පරීක්ෂණය කළේ කවද්ද? 24 වෙනකම්. 26 ඇයි එදාම ගියේ නැත්තේ? තර්ජන කළාද ඔයගොල්ලන්? මොනවාද මේක උන දෙයියන්ගේ ප්‍රශ්න වෙනවා කියලා කිව්වද? ඔව්. අපිට වන්දියක් දෙන්න අක්කෝ මේක වීඩියෝ දෙන්න බාකෝ ඉදිරියට ගෙනියන්න බාකෝ ඩබල් කරලා කරනවා කියලා කරලා. කවුද කිව්වේ? ලේකම්ද කිව්වේ? රත්තරන් කිසි වෙලාවක් කිව්වේ නැහැ. රත්තරන් මල කෝල් කරලා ඊට පස්සේ 20 සිද්ධිය වෙච්ච වෙලාවේ මේ ළමයාට කියලා දෙන රත්තරන් කිසි කෙනෙකුට කියන්නේ නැහැ. කියන්නත් බෑ. මේ මට පොරොන්දු වෙන්නේ මම හැමෝටම කිව්වේ නැහැ. ඔව්. මේ කියන්නේ ඔව් මම දන්නේ නැහැ මේ මොකද කියලා. ඊට පස්සේ මම මඩක්ව මේ
දෙයියෝ දනුවන් දෙයි කිව්වා. යාළුවටවත් කිව්වේ නැහැ කිව්වා. එතකොට අම්මට කිව්වේ දවස් කීයකින්ද? එදාම කිව්වා ඔයා. එතකොට පොලිසිය ආවේ ඉස්කෝලේට නැත්තම්? ඔව් එතකොට ආයෝවට එයාට කේන්ති කියලා කියලා දුන්නා. වාගේ යාළුවෙක්ට නැත්තම් වා වාගේ දරුවෝ කී දෙනෙක් කරයි මේ වගේනේ. ගොඩක් වෙලා වාට හිටියට කළාද එයා? ඔයා ඇතුලේ කොච්චර ලයිටියක්ද? මොකද? රයිට්. හොඳ නෑ ඒක අපි සීලෝ ආරක්ෂාව සපයන බය වෙන්න එපා. බය වෙන්න එපා. ඒකෙන් මේක හැංගුව තරමට ඒ කරපුන්ට වාසි. අනේ ඒක බලන්න. නෑ නේ ඔබ සීරම් බලා ගන්න බය වෙන්න එපා. එයාට ඉස්කෝලේ කවුලක් නැහැ නේ? ඉස්කෝලේ කරදරයක් උන්නේ නැහැ. ඉස්කෝලේ කවුරුත් වාර විහිළු කරනවාද? අයෝලේ ඔලිවර්ලා බලන්න ඉන්නේ. ඒකට බය වෙන්න එපා. කොළඹ ඉස්කෝලේ දාන්න ඕනේ ඒ සීරම කරලා දෙන්න. බය වෙන්න එපා. එහෙනම් එහෙනම් මේකයි සිද්ධිය. මන් දන්නේ ජනතාව සහ මේ ජනතා අධිකරණයේ උසාවියේ පැවැත්වෙන නඩුවක් ගැන කතා කිරීම හොඳ නෑ තහනම් කියලා කතාවක් තියෙනවා. මම නම් හිතන්නේ එහෙම. මම හිතන්නේ දැන් එතකොට ඕගොල්ලෝ යද්දී චන්දන එදා උසාවියට මහේස්ත්‍රාස්වරිය නිවරු ඉල්ලද අපි එදා ගියේ නෑ. මට කිව්වා ඇක්ටිං ජජ් කෙනෙක් දාලා ගත්ත කියලා. ඒක වැරදි වැඩක් නේද? ඇක්ටිං ජජ් කෙනෙක්ට ඒ කියන්නේ යද්දි මහේස්ත්‍රාස්වරිය අපි බන්දුලාල් බන්දාරියට කතා කළාම ඔව් ඉස්සල හිටියේ වරියෙක්නේ. ඔව්ද ඒ ඇක්ටිං ජජ්නේ හිටියේ කවුද? ෆ්‍රාන්සර් ගියා. නිවාඩු ගියාද? ඔයා කෑ ගැහුවේ නැත්තේ දුව? දෙගිඩ කටේ දියා. එතකොට එවෙලේ වා ඇඬුවේ නැද්ද? අම්මට එවෙලේ එවෙලේ ලිටරල කිව්වේ නැත්තේ? එවෙලේ හොදාරන්න බැහැ කියලා. මම කියන්නේ ඔබලා සීලු දෙනා හිතන්න ඕනේ ඔබලාගේ දරුවෙක්ට මේ වගේ දෙයක් වුණත්. හරිද මේ? කවුද? අනිවාර්යෙන් මේක දැම්මම තාත්තා හැම දාලා ගිනුවක් අපිට පෙන්නන්න. ඒක හොඳයිනේ. රයිට් රයිට්. අපි දෙන සත්භාවයක ඔගොල්ලෝ ඕන විදිහට වේදන් කරන්න. ඒක අවුලක් නෑ අපිට. දරුවට වේදන් කරන්න බේතෙත් ඕන දෙයක් නෙමෙයි අපිට. මෙතන ලක්ෂ දෙකක් තියෙනවා නේද? මේ දාගන්න මේ නංගි. හොඳයි. ඔව්. දානපතින් ඉන්නවා නම් මෙවැනි අහිංසක දරුවන්ට මල්වැණි මේ දරුවන්ට උදව් කරන්න කැමති දානපතින් ඉන්නවා නම් උදව් කරන්න මේ අයට මේ අසරණ දරුවන්ට වාගේ නම්බරේ කියනවා පුළුවන්ද? චන්දනගේ නම්බරේ කියන්නේ 0.75යි 0.75යි 62යි 60යි 328 0.75යි 62යි 60යි 328. බය වෙන තරමට තමයි දුෂ්ටයා දිනන්නේ. එහෙනම් බය නැතුව ලංකාවේ හැම පුරවැසියෙම නීතිය දැනගෙන බය නැතුව ඉදිරියට ඇවිල්ලා මේ වගේ දේවල් කරනවා නම් අපිට හොරු දූෂිතයෝ මංගොල්ලකාරෝ අල්ලගන්න පුළුවන් වෙයි. එහෙනම් තිත්ත ඇත්ත කිලින් කතා කරන්න නම් මං හිතන්නේ වින්දිතයා පෙරට ආ යුතුයි. වින්දිතයා නිර්භීත විය යුතුයි. වින්දිතයා අනාවරණය විය යුතුයි. වින්දිතයා හැංගෙන තරමට තමයි දුෂ්ටයා දිනන්නේ.